නිකන් ආමි සෝල්ජර්ස් වගේ අද මේක කොමර කරන්න ඕනේ පය දෙකක් ඇතුළත නගින්න ඕනේ එහෙම බයිලා නැහැ හරිද කපාට ගිහිල්ලා ලොකු කඳු නගින්න පටන් ගත්ත කියලා ඔයා වීරයෙක් වෙන්නේ නැහැ ඒකෙන්ද කවදාවත් ඔයාගේ ගොම් වැඩේ කරන්න යන්න එපා ඔයාගේ ඇඟට ශක්තිය ඉල්ලන ඕනිම වෙලාවක ශක්තිය ආපහු ලබා දෙන්න ඔයා ගාව බඩු තියෙන්න ඕනේ ගෙදර තියෙන හැම රෙද්දම බෑග් එකේ දාගන්න යන්න එපා මෙතනදී motivation කියන එක පැත්තකටම දාන්න. හරිද? අරගොල්ලෝ කඳුනාගෙනවා, මේගොල්ලෝ කඳුනාගෙනවා. මෙයා විනාඩි 20ක් නැග්ගා. ඒ රෙද්දවල් ඔක්කොම පැත්තකට දාන්න. අනික් කට්ටිය මොනවද කරන්න කියන එක සත පහකටවත් වැඩක් නැහැ. ඔයා අහන්න ඕනේ. ඔයාගේ ඇඟ ඔයාට කියන දේ විතරමයි. වැඩි මහන්සියක් නැතුව කඳුනාගින්නේ කොහොමද? ඉතින් ඔන්න ඕක තමයි දවස් අපේ මාතෘකාව වෙන්නේ. ඉතින් ඔයා දැනටමත් කඳු නැගලා තියෙනවා නම් ඔයා හොඳටම දන්නවා කන්දක් නගින්දි කොයිතරම් අපිට මහන්සිද කියන එක. ඉතින් ඔයා දැනටමත් කඳු නගින කෙනෙක් වුණත් එහෙම නැත්නම් අනාගතයේදී කඳු නගින්න ආසාවෙන් ඉන්න කෙනෙක් වුණත් මේ කවුරු වුණත් අද මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්නවා වැඩි මහන්සියක් නැතුව කඳු නගින්නේ කොහොමද කියන එක. එහෙනම් අපි ආව වීඩියෝ එකට. Tip number 1 physical conditioning එහෙම නැත්නම් භෞතික தত্ত্বය. ඉතින් මෙතනදී අපේ ඇඟ මහන්සි කරවන්න කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ එක පාට ගිහලා කන්දක් නගින්නේ නැතුව පොඩ්ඩක් ඒක දරා ගන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ ඇඟ පුරුදු කරන්න කියලා තමයි මෙතනදී කියන්නේ. විශේෂයෙන්ම ඔයා කලින් කඳු නගලා නැත්නම් මෙන්න මේ කියන ක්‍රියාකාරකම් ටික කරලා කන්දක් නගින්න පුළුවන් තත්ත්වයට ඔයාගේ ඇඟ ඔයාට හදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට වුණනම් පුළුවන් හවසට දුවන්න. එහෙම නැත්නම් ජිම් එකකට යන්න. එහෙම නැත්නම් බයිසිකල් පදින්න. ඔය වගේ මොකක් හරි ඇක්ටිවිටි එකක් කරලා ඔයාගේ ඇඟ කන්දක් නගින ලෙවල් එකට ඔයාට පත් කරන්න පුළුවන්. ඉතින් නිකම්ම ගිහිල්ලා කන්දක් නගිනවා වෙනුවට මේ වගේ ඇක්ටිවිටීස් ටිකක් කරලා පොඩ්ඩක් ඒකට හුරු වෙන එක කරන්න ඕනිම දෙයක්. ඉතින් ඔයා අලුතෙන් කඳු නගිනවා නම් මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් ටිකක් කරලා කන්දක් නගින්න පටන් ගන්න. ඔයාට වැඩි මහන්සියක් නැතුව ඒ වැඩේ ඉවර කරන්න පුළුවන් එතකොට. Tip number 2 start slowly and gradually. එහෙම නැත්නම් සෙමින් සහ ක්‍රමයෙන් ආරම්භ කරන්න. ඉතින් මෙතනදී ඔයා කලින් කඳු නගලා නැත්නම් එකපාරට ගිහිල්ලා ලොකු කඳු නගින්න හදන්න එපා. මොකද ඒක ඔයාට ගොඩාක් අමාරුයි. ඉතින් පටන් ගන්න කෙනෙක් විදිහට ඔයාලට පුළුවන් පොඩි පොඩි කඳු නැගලා වැඩේ පටන් ගන්න. මොකද එතකොට ඔයාලට වැඩේ සෙට් වෙනවා ටික ටික. ආරයිට් කඳා නගින්න මෙහෙමයි මෙහෙමයි කියලා ඔයාලට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඊට පස්සේ ඔයාලට පුළුවන් ටිකක් අමාරු ඩිෆිකල්ටි එකක් තියෙන කඳු නගින්න පටන් ගන්න. ක්‍රමක්‍රමයෙන් දුර සහ දුෂ්කරතාවය වැඩි කරන්න ඔයාලට පුළුවන්. ඉතින් එහෙම නැතුව එකපාරට ගිහිල්ලා ලොකු කඳු නගින්න පටන් ගත්ත කියලා ඔයා වීරයෙක් වෙන්නේ නැහැ. ඒක හින්දා පටන් ගැම්මක් විදිහට පොඩි පොඩි කඳු නගින්න පටන් ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් දුර සහ දුෂ්කරතාවය වැඩි කරලා ලොකු කන්දක් උනත් නගින්න. Tip number 3 maintain a consistent pace. එහෙම නැත්නම් ස්ථාවර වේගයක් පවත්වා ගන්න. ඉතින් අපේ කට්ටිය කරන ගොම්ම වැඩක් තමයි. කන්ද දැක්ක ගමන් ඒගොල්ලෝ excite වෙනවා. excite වෙලා කන්දේ මුලදිම දුවගෙන 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 යනවා. ඉතින් මැද හරියක් ඇද්දී ඇඟට පණ නැති වෙලා ඇදගෙන වැටෙනවා. ඉතින් ඒකෙන්ද කවදාවත් ඔයාගේ ගොම් වැඩේ කරන්න යන්න එපා. ඒ වෙනුවට ස්ථාවර වේගයක් පවත්වා ගන්න හැමතිස්සෙම වග බලා ගන්න. ඒ කියන්නේ කන්දේ මුලදි මැදදි අගදි හැම තැනකදීම ඔයා යන්නේ එකම ස්පීඩ් එකකින්. එකම විදිහට තමයි ඔයා කන්ද නගින්නේ. ඉතින් මේ ස්පීඩ් එක ගැන කතා කරොත් මේක ඔයාට සාපේක්ෂයි. තව කෙනෙක්ට යන ස්පීඩ් එකකින් ඔයාට යන්න බෑ. ඒක ඔයාට සාපේක්ෂයි. ඔයාගේ ඇඟට සැහැල්ලුවක් දැනෙන ස්පීඩ් එකකින් තමයි ඔයා යන්න ඕනේ. ඇඟ ඕනට වඩා මහන්සි කරන්න එපා. කන්දත් නගින්දි අපි කියලා තියෙනවා කොයි වගේ ටයිම් වලටද යන්න ඕනේ කියලා. ඒ ටයිම් වල ගියාට පස්සේ කිසිම මහන්සියක් නැතුව ක්‍රමක්‍රමයෙන් ඔයාට කන්ද නගින්න පුළුවන් කිසිම පරක්කුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් දා ක්‍රමක්‍රමයෙන් කන්ද නගින්න ස්ථාවර වේගයක් තියාගන්න අනික් කට්ටිය හයියෙන් ගියා කියලා ඔයා හයියෙන් යන්න ඕනේ නැහැ. ඔයාගේ ඇඟට දරා ගන්න පුළුවන් ස්පීඩ් එකකින් තමයි ඔයා කන්ද නගින්න ඕනි. Tip number 4 use proper hiking technique. එහෙම නැත්නම් නිසි කඳු නගීමේ තාක්ෂණය භාවිතා කරන්න. ඉතින් මෙතනදී අපි කතා කරන්නේ කකුල බිම තියෙන විදිහ සම්බන්ධව. ඉතින් ඔයා කන්ද නගිනකොට ඔයාගේ සම්පූර්ණ යටිපතුලම පොළවට හිටින්න තමා කන්ද නගින්න ඕනි. මොකද එතකොට ඔයාගේ සම්පූර්ණ බර මුළු යටිපතුලටම බෙදිලා යනවා. ඒ කියන්නේ හැම මාංශ පේශියකටම එක හා සමාන බරක් තමා වැටෙන්නේ. ඉතින් එතකොට ඔයාට ගොඩක් මහන්සියක් නැතුව ඉක්මනට කන්ද නගින්න පුළුවන්. ඒක හින්දා සම්පූර්ණ යටිපතුලම බිමට තියන්න ඕනි කියන එකත් අමතක කරන්න එපා. Tip number 5 stay hydrated and well fueled. එහෙම නැත්නම් සජලනය සහ හොඳින් ඉන්ධන ලබා
ගන්න. ඉතින් කඳ නැගින අතරතුරේදී වතුර තිබහක් එහෙම හැදුනොත් ඇතිතරම් වතුර බොන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ ඇඟ ඕනවට වඩා මහන්සි කරවන්න යන්න එපා. ඒක අමාරුයි. හරිද? ඒකෙන්ද වතුර තිබහක් આવොත් වතුර බොන්න. හරිද? ඊට අමතරව කාබෝහයිඩ්‍රේට්, මේදය සහ ප්‍රෝටීන් තියෙන කෙටි ආහාර අරන් යන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාගේ ඇඟට ශක්තිය ඉල්ලන ඕනෙම වෙලාවක ශක්තිය ආපහු ලබා දෙන්න ඔයාගව බඩු තියෙන්න ඕනේ. ඒකෙන්ද වතුර සහ අර කලින් කියපු කෑම වර්ග තුනත් අරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මීට අමතරව මම නම් චොක්ලට් බීම වගේ දේවල් අරන් යනවා. ඉතින් කන්ද මැදදී සීතල බීම බෝතලයක් එහෙම බොද්දි ෆුල් ආතල්. හරිද? ඉතින් ඒකෙන්ද බීම බෝතලයකුත් අරන් යන්න අමතක කරන්න එපා. ටිප් නම්බර් 6. Take regular breaks. එහෙම නැත්තම් නිතිපතා විවේක ගන්න. ඒ කියන්නේ කන්ද නගින අතරතුරේදී වාට මහන්සියක් එහෙම ආවොත් අනේ ටග්ගල වාඩි වෙලා රෙස්ට් එකක් ගන්න. මහන්සි පිට නගින්න එපා. ඒක ගොඩාක්ම අමාරුයි. ඒක ප්‍රෙෂර් වැඩි. හරිද? ඒකෙන්ද අනික් කට්ටිය නැග්ගත් කමක් නැහැ. ඔයාට මහන්සි නම් ඔයා බිම වාඩි වෙලා පොඩි රෙස්ට් එකක් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාගේ මාංශපේශී වලට සහ ඔයාගේ මානසික මට්ටම හොඳින් පවත්වා ගන්න නම් මේ වගේ රෙස්ට් කරන එක අනිවාර්යයෙන්ම කරන්නම ඕනේ. සමහරක් වෙලාවට ඔයා හිතනවා ඇති අනේ මං දැන් ටිහකට කලින් රෙස්ට් එකක් ගත්තේ අනික් කට්ටිය නගිනවා එයි මේ මට විතරක් නගින්න බැරි කියලා. ඉතින් ඒක එහෙම තමයි. ඉතින් මං කලිනුත් කිව්වනේ ඔයා සහ අනික් කට්ටිය කියන්නේ වෙනයි කියලා. ඉතින් ඒකෙන්ද ඒගොල්ලෝ කන්ද නැගර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මහන්සි නම් ඔයා බිම වාඩි වෙලා පොඩි රෙස්ට් එකක් ගන්න අමතක කරන්න එපා. ටිප් නම්බර් 7. පැක් ලයිට්. ඒ මොකක්ද ඒ? ඉතින් මෙතනදී අපි කතා කරන්නේ ඔයාගේ කොන්දේ තියෙන බර සම්බන්ධව. ඒ කියන්නේ ඔයාගේ බෑග් එක. ඉතින් බෑග් එක පැක් කරනකොට ගෙදර තියෙන හැම රෙද්දම බෑග් එකේ දාගන්න යන්න එපා. විශේෂයෙන්ම ගෑල් ළමයි. රත්තරම් බඩු, මේකප් අයිටම්ස්, අනවශ්‍ය විදියට ඇඳුම්, සපත්තු ඔය වගේ ගෙදර තියෙන හැම දෙයක්ම කන්දන් නගින්දි ගෙනියන්න එපා. ඒක පට්ට අමාරුයි කන්දන් නගිනකොට. ඒකෙන්ද ඔයාට අවශ්‍ය කරන ඇඳුම් ටික, කෑම ටික, ඊට පස්සේ කැමරා ඇක්සසරීස්, කැම්පින් ඉක්විප්මන්ට් ටික ඔය දේවල් විතරක් ගෙනිච්ච නම් හොඳටම ප්‍රමාණවත්. හරිද? ඒවා තෝරගන්නකොටත් බරෙන් අඩු දේවල් තෝරගන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ ලයිට් වෙයිට්, බර අඩු, කැම්පින් ඉක්විප්මන්ට්, කැමරා ඇක්සසරීස් තෝරගන්න අමතක කරන්න එපා. මොකද ග්‍රෑම් 5ක බරක් වුණත් කන්දක් නගින්දි ඔළුවට මහා හිසරදයක්. ඒකෙන්ද බර අඩු දේවල් තෝරගන්න අනිවාර්යම වග බලා ගන්න. ටිප් නම්බර් 8. Wear comfortable and supportive footwear. එහෙම නැත්නම් පහසු සහ උපකාරක පාවහන් පළඳින්න. ඉතින් මම මේක හැමදාම කියන දෙයක්. ඒක තමයි කන්දක් නගිනකොට නම් අනිවාර්යම සපත්තු දාන්න. මොකද සෙරප්පු දෙකක් දාගෙන යද්දි ඒක පට රිස්කි. මොකද කකුල් දෙකට තුවාල සිද්ධ වෙන්න පුළුවන්, ලිස්සල වැටෙන්න පුළුවන්, ඊට පස්සේ ගල් වල හැපෙන්න පුළුවන්. ඔය වගේ ගොඩාක් ඩැමේජස් වෙන්න පුළුවන් සෙරප්පු දෙකක් දාගෙන යනකොට. ඉතින් ඒකෙන්ද අනිවාර්යෙන් කන්දක් නගින්දි හොඳ ග්‍රිප් එකක් තියෙන සපත්තු දෙකක් තෝරගන්නත් අමතක කරන්න එපා. ග්‍රිප් එකක් කියලා කියන්නේ සපත්තු දෙකේ යට පතුලේ අඩිය හොඳට තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට පොළව බදලා අල්ල ගන්න ඕනේ, අඩියක් තියෙන්න ඕනේ සපත්තු දෙකට. ලිස්සන්න බෑ. ඉතින් උදාහරණයක් පෙන්නන්න දොන්න. ඉතින් මේ තියන්නේ මගේ අම්මවට අරන් දෙපු සපත්තු දෙකක්. ඉතින් මේක හොඳයි. මේක තමයි මම සාමාන්‍යයෙන් කන්දක් නගිද්දි දාන්නේ. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් සපත්තු දෙකක් ගන්නකොට මේ වගේ හොඳ ග්‍රිප් එකක් තියෙන එකක් ගන්න. එතකොට පොළවට ලිස්සන්නේ නැහැනේ. ඕනම තැනකදී යන්න පුළුවන්. ඒ වගේම මෙතනට මේක උඩටම තියෙන හින්දා කකුලට වෙන්න තියෙන හානියත් ගොඩාක්ම අවමයි. ඉතින් මේක එහෙම ලොකු ගාණක එකකුත් නෙමෙයි. රුපියල් 5-6000ක වගේ සපත්තු දෙකක්. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඕගොල්ලොත් කන්දක් නගිනවා නම් සෙරප්පු දාන්න එපා. අනිවාර්යෙන් සපත්තු දෙකක් දාගෙන යන්න. මොකද ඒක ගොඩක්ම ඕගොල්ලන්ට වාසි. ඒකෙන්ද ඒක කරන්නත් අමතක කරන්න එපා. ටිප් නම්බර් 9. යූස් ට්‍රෙකින් පෝල්ස්. ඒ මොකක්ද ඒ? ඉතින් ඕගොල්ලෝ සාමාන්‍ය පිටරට වීඩියෝස් එහෙම බලනවා නම් ඕගොල්ලෝ දැකලා ඇති පිටරට කට්ටිය කඳු නගින්දි මෙහෙම අත් දෙකට පොඩි පෝල්ස් දෙකක් ගන්නවා. පොඩි පොළු දෙකක්. ඉතින් මේ දෙක කොහොම තිය තිය තමයි ඒගොල්ලෝ කඳ නගින්නේ. එතකොට ඒගොල්ලන්ගේ දන හිස්වල සහ සන්ධිවල තියෙන ආතතිය ගොඩාක් අඩු වෙනවා. මොකද ඉතින් අර පොළු දෙකට බර බෙදිලා යනවනේ. එතකොට අර ආතතිය අඩු වෙනවා. ඉතින් ඔයත් අලුතෙන් කන්දක් නගිනවා නම් ඔයාට ට්‍රෙකින් පෝල්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලංකාවේ නම් වැඩි මේ දේවල් දකින්න නැහැ තාම. හැබැයි ඉස්සරහට ඒ කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් ඔයා අලුතෙන් කන්දක් නගිනවා නම් ඔයාටත් ට්‍රෙකින් පෝල්ස් දෙකක් ට්‍රයි කරලා බලන්න පුළුවන්. ටිප් නම්බර් 10. මයින්ඩ් යුවර් බ්‍රීතින්. එහෙම නැත්නම් ඔබේ හුස්ම ගැන සැලකිලිමත් වන්න. ඉතින් අපිට ඕනේ කන්ද ලේසියෙන් නගින්නනේ. ඉතින් කන්දක් ලේසියෙන් නගින්න නම් අපේ හුස්ම ගන්න රටාව ගැනත් අපි අවධානය යොමු කරන්නම ඕනේ. ඉතින් මෙතනදී අපි ගන්න ඕනේ ගැඹුරු සහ ස්ථාවර හුස්ම. ඒ කියන්නේ අර ඒ වගේ හුස්ම ගන්නකොට අපේ පපුව පිරෙන්න අපි හුස්ම ගන්නවානේ. අන්න ඒක උපකාර වෙනවා අපිට කන්ද නගින්න.
ඒක හින්දා ඒ වගේ ගැඹුරු සහ ස්ථාවර හුස්මක් ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ හුස්ම ගන්න රටාවට අනුව තමා ඔයා ඔයාගේ වේගය තීරණය කරන්නත් ඕනේ. ඒක හින්දා ඒකත් අමතක කරන්න එපා. ටිප් නම්බර් 11 get adequate sleep. එහෙම නැත්නම් ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම. ඒ කියන්නේ කඳ නගින්න කලින් දවසේ රෑ ඔයා හොඳට නිදා ගන්න ඕනේ කියන එක. යාළුවොත් එක්ක සෙට් වෙලා බොණ්ඩ අනම්මනම් කරන්න යන්න එපා. කඳ නගින්න කලින් දවසේ අනිවාර්යෙන් හොඳට නිදා ගන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාට පහවදා නැගිට්ටාම සෑහෙන්න මහන්සි. හරිද? එතකොට කඳ නගින්න තියා නිකන් බිම ඇවිද ගන්නවත් ඔයාට බෑනේ. ඉතින් කොහෙද කඳ නගින්නේ? ඒකෙන්ද කඳ නගින්න කලින් දවසේ රැට හොඳට රෙස්ට් කරන්නත් අමතක කරන්න එපා. ටිප් නම්බර් 12 listen to your body. එහෙම නැත්නම් ඔබේ ශරීරයට සවන් දෙන්න. ඉතින් මෙතනදී motivation කියන එක පැත්තකටම දාන්න. හරිද? අරගොල්ලෝ කඳ නගිනවා, මේගොල්ලෝ කඳ නගිනවා, මෙයා විනාඩි 20ක් නැග්ගා. ඒ රෙද්දවල් ඔක්කොම පැත්තකට දාන්න. හරිද? ඉස්සෙල්ලාම ඔයාට බඩගිනි නම් කාලා ඉන්න. වතුර තිබහේ නම් මොන හරි බොන්න. ඊට පස්සේ රෙස්ට් එකක් ගන්න ඕන රෙස්ට් එකක් ගන්න. අනික් කට්ටිය මොනවද කරන්න කියන එක සත පහකටවත් වැඩක් නැහැ. ඔයා අහන්න ඕනේ ඔයාගේ ඇඟ ඔයාට කියන දේ විතරමයි. ඔයාට මහන්සි නම් රෙස්ට් එකක් ගත්තා, වතුර තිබහේ නම් බිව්වා, බඩගින්න නම් කෑවා. එහෙම. හරිද? ඒ වගේම ඔයාගේ ඇඟ ඔයාට කියනවා නම් අනේ දැන් නම් ඇති අපි ගෙදර යන් කෝ වගේ එකක් ඔයාට කියනවා නම් කරුණා කරලා ගෙදර යන්න. විශේෂයෙන්ම මේක කියන්නේ මේ වන් ඩේ හයික්ස් යන කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ ඔය පැය දෙකේ තුනේ හයික් යන කට්ටියට නෙමෙයි. ට්‍රෙකින් යන අයට. ට්‍රෙකින් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ස්ථිර ඩෙස්ටිනේෂන් එකක් ඔළුවේ නැතුව ඇවිදින කට්ටිය ඉන්නේ. කඳු නගින අය ඇවිදින කට්ටිය. ඒගොල්ලන්ට තමයි මෙන්න මේ ටිප් එක විශේෂයෙන්ම කියන්නේ. හරිද? ඕගොල්ලන්ගේ ඇඟ ඔයාලට කියනවා නම් අනේ ඇති ගෙදර යන් කියලා. අනේ ගෙදර යන්න. මොකද ඔය ට්‍රෙකින් යන එක කිලෝමීටර් සෑහෙන්න ගානක් පයින් යනවා. කිසිම ඩෙස්ටිනේෂන් එකක් ඔළුවේ නැතුව. ඉතින් එහෙම කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් කරුණා කරලා ඒ වගේ දෙයක් ඔයාගේ ඇඟ ඔයාලට කිව්වොත් කරුණා කරලා ඇඟට සවන් දීලා ගෙදර යන්න. මොකද ඒක සෑහෙන්න අමාරුයි. හරිද? ඒක දන්නවනේ කොහොමද අමාරුව කියලා. ඒකෙන්ද ට්‍රෙකින් යන කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ ඇඟ කියන දේ අහලා අපව ගෙදර යන්න. ටිප් නම්බර් 13 enjoy the journey. එහෙම නැත්නම් ගමන භුක්ති විඳින්න. ඉතින් කන්දක් නගිනවා කියලා කියන්නේ ලස්සන view points ගොඩාක් පහු කරගෙන යන ගමනක්නේ. ඉතින් ඔය view point එකක නැවතිලා පොඩි selfie-යක් ගහලා යාළුවොත් එක්ක chat එකක් දාලා බීම උගුරක් බීලා බිස්කට් එකක් කාලා ඒ වගේ හිමීට ගමන යන්න. කලබලයක් නැහැ. නිකන් ආමි සෝල්ජර්ස් වගේ අද මේක කොමර කරන්න ඕනේ පැය දෙකක් ඇතුළත නගින්න ඕනේ. එහෙම බයිලා නැහැ. හරිද? ඔයාලට කැමති නම් දවසක් අරගෙන හරි ගමන්නේ කන්ද නගින්න. මොකද ගමනාන්තයට වඩා ගමන තමයි සුන්දර. ඒක හින්දා ඇති තරම් වෙලා අරගෙන පරිස්සමට රිලැක්ස් එකේ ආතල්ලගේ කඳ නගින්න. කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා කඳ නගින්දි කොයි වෙලාවකවත් සිගරට් ගහන්න එපා. ඇයි කියලා අහන්නත් එපා. අද්දකීමෙන් කියන්නේ. ඒකින්ද සිගරට් බොන්න එපා කඳ නගිනකොට. හරිද? එහෙනම් ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔයාලට තමයි මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවා කියලා කියන්නේ ඔයා රියල් ලෙජන්ඩ් කෙනෙක්. මොකද ඔයා දැන් දන්නවා මහන්සියක් නැතුව කඳක් නගින්නේ කොහොමද කියලා. වෙල් ඩන්. ඉතින් අපි හැමදාමත් කියනවා වගේ මේ දැනුම ඔයා ගාව විතරක් තිබ්බට මදි. මේවා අනිවාර්යෙන්ම ඔයාගේ යාළුව අතරටත් ෂෙයා වෙන්නම ඕනේ. මොකද ඔයා විතරක් හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වුණාට මදි. ඔයාගේ වටේ ඉන්න අනෙක් ඩ්‍රයිවර්ස්ලාත් හොඳ ඩ්‍රයිවර්ස්ලා වුණොත් විතරයි ඔයා පාර යනකොට ඔයාගේ ආරක්ෂාව තහවුරු වෙන්නේ. ඉතින් ඒකෙන්ද මේ channel එකේ තියෙන videos වල links පුළුවන් තරම් ඔයාගේ Facebook groups වලට, WhatsApp groups වලට, WhatsApp status විදියට මේ ඕනම ක්‍රමයකට share කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරන එකෙන් මේ දැනුම තව තවත් සමාජගත කරන්න අපිට උදව් වෙනවා. ඒ වගේම ඔයාගේ යාළුවොත් බලාගෙන ඇති මේ දැනුම කොහෙන් හරි ඒගොල්ලන්ට ලැබෙනකම් විශේෂයෙන්ම සිංහලෙන්. ඉතින් ඔන්නේ දැනුම තියෙනවා. දැන් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ වගේම ඔයා අපේ TRAVELGEARS channel එකේ videos අලුතෙන් බලන කෙනෙක් නම් මේ channel එකේ ගොඩක්ම කරන්නේ කැම්පින් equipment ගැන, කැම්පින් tips ගැන, කැම්පින් hacks ගැන. ඒ වගේම ලංකාවේ ඉන්න ජනප්‍රිය travelers ලගේ interview series එකකුත් TRAVELGEARS channel එක හරහා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයත් කැම්පින් කරනවා නම්, එහෙම නැත්නම් කැම්පින් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාටත් ඔන්න දැම්ම TRAVELGEARS channel එකට subscribe කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ සිකුරාදා රෑ 7ට හම්බ වෙනකන් just feel it. හැමදාම එකම පාරක ගිහින් එකම පිරිසක් සමග එකම වැඩ කටයුතු ටිකම කරලා ඔබටත් ජීවිතේ පාවෙනවා. ඒකාකාරී කලබලකාරී බවින් මිදී ජීවිතයේ නිදහසේ සැහැල්ලුවේ සබඳතාවක් සමග ගත කිරීමට කැමති ඔබ සඳහාම වෙන් වූ සියලුම කැම්පින් උපකරණ දැන් ඔබට අප වෙතින් ලබා ගත හැකියි. TRAVELGEARS, the largest travel gears market in Sri Lanka. WhatsApp 0976 27530. TRAVELGEARS, just feel it.